අදාවේ තවත් අපූරු විශේෂාංගයක් එක්කයි එකතු වෙලා ඉන්නේ මේක ඵලදායීතාවය ගැන කතා කරන විශේෂාංගයක් මේ මානව සම්පත ගැන මානව සම්පත ගැන කතා බහ කරනකොට මානව සම්පත විශේෂ ධාරාවක් විදිහට අපි බොහෝ දෙනෙක් ඉගෙන ගන්න දැඩි කැමැත්තක් මේ කාලෙදි දක්වනවා ඒකට හේතුව තමයි මේ සඳහා තියෙන වෙළඳපොළ ඉල්ලුම නැත්නම් ව්‍යාපාර අවස්ථාවෙන් බොහොමයක් තියෙන නිසා ඉතින් මානව සම්පත් කළමනා කරන නැත්නම් මානව සම්පත කොහොමද ඵලදායී ප්‍රයෝජන කරගන්නේ මේක කාර්යාලයකට විතර අවශ්‍ය වෙන්නේ මේක කොහොමද මේ ජන සමාජය තුළට අවශ්‍ය වෙන්නේ මේ මානව සම්පත පෞද්ගලික ජීවිතයේදී අපටත් අවශ්‍ය වෙන විදිහ අපි කතා බහ කරමු කාර්යාලයකින් එපිට ගිහිලා සමාජයේ කොහොමද මානව සම්පත දකින්නේ කියලා අද දවසේදී බෙහෙවින් කතා බහ කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා මේ සම්බන්ධයෙන් අද දවසේදී බොහොම හොඳින් අපිට කියා දෙන්නට අපිට නොදන්න දේවල් බොහොමයක් පැහැදිලි කරලා දෙන්න විශිෂ්ට පුද්ගලයෙකුට අපි ආරාධනා කරා අපේ මැදිරියට එතුමා බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා මේ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත අභිවර්ධනාශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිහාල් හේවගේ මහත්මයා. ආයුෂ බොහෝ වේවා. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ ලේකම් ජෙනරාල් විදිහටත් එතුමන් කටයුතු කරනවා. දැන් විශේෂයෙන්ම මේ මානව සම්පත පිළිබඳව අපි අහලා තියෙනවා, අපි දන්නවා, අපි ඒගොල්ලෝ එක වැඩ කරනවා මානව සම්පත අංශයක. නමුත් මානව සම්පත අභිවර්ධනය කියන කාරණාව ටිකක් මේ වචනෙත් එක ගත්තාම අපිට නැවුම් බවක් තියෙනවා. ඒ නිසා මානව සම්පත් අභිවර්ධනය, වර්ධනය කියන එක දන්නවා, අභිවර්ධනයත් මේකට එකතු කරලා මේ විශ්වය කොහොමද නිර්මාණය වෙන්නේ කියන කාරණාව අපි කතා කරමු. ඔබතුමා මේකේ බොහොම සුවිශේෂ කෙනෙක් මේ විෂය තුළ. ඇත්තරම අසංක බොහොම ස්තුතියි සියත ආයතනයට මෙවැනි වැඩසටහනකට ඉරිදා දවසේ ඉතාම නිදහසේ ඉන්න වෙලාවක උදේ 8ට මෙතෙන්ට එන්න කියලා කිව්වම මම හිතන්නේ මම පොඩ්ඩක් මේ මානව සම්පත් අභිවර්ධන ආයතනය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් මේක 1970 මුල, ඒ කියන්නේ මේ රටේ 1970 ඇති වෙනවා තරුණ කැරල්ලක්. මම එතකොට පාසල් යන කුඩා දරුවෙක්. මම මගේ මතකේ නෑ ඒ කැරල්ල මොන වගේ එකක්ද කියලා, සුන්දරද අසුන්දරද කියන එක ගැන. නමුත් අපි බොහෝ දේවල් පුවත්පත්වලින් සහ රූපවාහිනියෙන් ඒ පිළිබඳ නොයෙක් කතා අපි අහනවා. ඒතර මේ කැරල්ල යටතේ විශාල තරුණයන් ප්‍රමාණයක් මිය යනවා. මේ මියයම නිසා එවකට හිටපු සිරිමා බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමිය විසින් ඒ අවස්ථාවේ ඇති කරපු කොමිසමකින් කරන ලද නිර්දේශයක් අනුව මහාචාර්ය ඔස්මන් ජයරත්න මහතා, මහාචාර්ය කුමාරි ජයවර්ධන, මහාචාර්ය ලෝනා දේවරාජා වැනි ප්‍රභූන් විද්වතුන් එකතු වෙලා මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා අලුත් පාරක් විවෘත කරලා දෙනවා. මේ විවෘත කරලා දෙන්නේ ඇයි? එදා 1970 මේ කැරල්ල ඇතිවෙද්දී විශාල ප්‍රමාණයක් උසස් පෙළ සමත් වෙලා වැඩ තුනක් පාසුනොත් උසස් පෙළ සමත්. ලෝකයේ ඕනෑම රටක පිළිගත්තු දේ තමයි උසස් පෙළ තියෙන විෂයන් වලින් විෂය ධාරාවෙන් විෂයන් තුනක් සමත් වීම. ඒතොර මේ විෂයන් තුන සමත් වීමට පසුව රැකියාවකට යනකොට විශේෂයෙන්ම අපි දන්නවා අපේ වගේ රටක වැඩිපුරම මිනිස්සු කැමති රජයේ රැකියාවකට යන්න. ඒක අදත් තියෙනවා, එදත් තිබුණා, අනාගතයේත් එහෙම වෙන්න පුළුවන්. එතකොට මේ රැකියාවකට ගියාම උසස් පෙළ සමත් වෙලා ඔවුන්ට හැම කෙනෙකුටම ඉහළ මට්ටමේ රැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට එවැනි අවස්ථාවක මේ පුද්ගලයෝ යම් ආකාරයකට කලකිරීමකට සහ පීඩාවකට පත් වෙනවා. දැන් මේ එවකට තරුණ කැරල්ල ඇතිවෙන්න මූලික වෙච්ච එක කරුණක් හැටියට ඔවුන් විශාල සුවිශේෂී කරුණක් හැටියට ඔවුන් හඳුනාගත්තා මේ කොමිසම මගින් අර උසස් පෙළ විභාගයේ සමත් වුණා ඔවුන්ට විශ්වවිද්‍යාලයට යන්න බැරුණා. මොකද අද වගේ විශාල ප්‍රමාණයක් උසස් පෙළ පාස් වෙන අයට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ පාරත් ආසන වශයෙන් 10,000ක් වැඩි වෙනවා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීම. එතකොට එවැනි තත්ත්වයක් එදා තිබුණේ නැහැ. මගේ සහෝදරයා ගත්තොත් ඔහු කොළඹින් උසස් පෙළ සමත් වෙලා විද්‍යා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙනවා. ඔහු සමග එකට ඉගෙනගෙන කැකිරාවෙන් විභාගයේ ලියපු ඔහුගේ මිත්‍රයා ලකුණු දෙකක් අඩුවේ විද්‍යා විෂය ධාරාවට උපාධියක් දරන්න විශ්වවිද්‍යාලයට යනවා. එවැනි තත්ත්වයක් එදා තිබුණා. අදත් ඒක තියෙනවා මේ පළාත්වල තියෙන මේ විෂමතාවය නිසා. එතකොට ඒ තත්ත්වය යටතේ අපේ රටේ එදා අර සාමාන්‍ය සුළු රැකියාවල කම්කරුවෙක් වෙන්න පුළුවන්, අද වගේම අද උපාධිධාරීනුත් ඉන්නවා කම්කරුවෝ. එවැනි තත්ත්වයක හිටපු ශිෂ්‍යයෝ තරුණයෝ කැරල්ල සඳහා පොළඹවා ගන්න පුළුවන්කම ලැබුණා එදා ජනතා විමුක්ති පෙරමුණට. මේක තමයි
මේ මානව සම්පත් අභිවර්ධනය ආරම්භ කිරීමට සුවිශේෂී වූ සහ මූලික අඩිතාලම. ඊළඟට මේ විෂය ධාරාව මුලින්ම හඳුන්වලා දෙනකොට මේ ආයතනයේ තිබුණ කොළඹ විශ්වවිද්‍යාලය යටතේ IWA කියලා. Institute of Workers IWE Institute of Workers Education කියලා. එතකොට මේ මානව සම්පත් අභිවර්ධන ආයතනය කියන තැන දක්වා මේක පරිවර්තනය වෙන්නේ කාලයත් එක්ක. මේ Workers Education කියන එක යටතේ අලවි මෞලානා මහත්මයත් ඉගෙනගෙන තියෙනවා. කවුරුවත් දන්නේ නැහැ. අපේ WH පියදාස මහත්තයත් මේක ඉගෙන ගත්ත කෙනෙක්. ඒ වගේ අපේ රටේ විශාල ප්‍රමාණයක් මේ IWE කියන ආයතනයෙන් සහ IHRA කියන ආයතනයෙන් මානව සම්පත් අභිවර්ධන ආයතනය කියන දෙකෙන් ඉගෙනගෙන ඉහළට ආපු අය මේ රටේ විශාල ප්‍රමාණයක් නොයෙක් තලවල ඉන්නවා. ඇත්තටම මගේ විෂය ධාරාව මේකෙදි ගණිතය සහ සංඛ්‍යානය කියන විෂය ධාරාව. මම විශ්වවිද්‍යාල ගණනාවක ගණිතය උගන්වපු ආචාර්යවරයෙක්. හැබැයි මේ ආයතනයට මම එනකොට ආවේ මේ රටේ යම් ඵලදායිතාවයක් මේ රටේ පුරවැසියන්ට කරන්න පුළුවන් කියන අදහස ඇතුව. ඉතින් මම හිතනවා අපිට මේ රටේ උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න බැරි යම් ප්‍රමාණයක් තාමත් රැකියා කරමින් එක එක ආයතනවල ඉන්නවා. සමහරවිට ඔබේ ආයතනයේ ඉන්න පුළුවන් මේ ඇහුම්කන් දෙන බොහෝ දෙනෙකුගේ ආයතනවල උසස් පෙළ සමත් වෙලා විෂයන් තුනක් අවුරුදු දෙකක කාලයක් රැකියාව කරනවා නම් හෝ තමන්ගේම ව්‍යාපාරයක් කරනවා නම් ඔහුට හෝ ඇයට පුළුවන්කම ලැබෙනවා අපේ මානව සම්පත් අභිවර්ධන ආයතනයට ඇතුළු වෙලා ඔවුන්ට උපාධියක් දක්වා යන්න. පසුගිය කාලේ අපේ තිබුණේ උපාධිය සඳහා අවුරුදු 3ක පාඨමාලාවක්. දැන් ඒ පාඨමාලාව අවුරුදු 4ක් දක්වා ප්‍රවර්ධනය වෙලා තියෙනවා. වර්තමානයේ මහාචාර්ය HD කරුණාරත්න මහතා අධ්‍යක්ෂවරයා වශයෙන් ඉන්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනා කරන පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙක් එතුමා. ඔහු ඉතාමත්ම විශාල ප්‍රමාණයක් කළමනා කරන ක්ෂේත්‍රයේ වැඩ ප්‍රමාණයක් කරපු කෙනෙක්. ඔහු ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වශයෙන් පවා කාලයක් වැඩ කරා. එතුමා තමයි වර්තමාන අධ්‍යක්ෂවරයා. එතකොට එතුමා යටතේ මේ ආයතනය මේ වන විට සංවිධානය වෙමින් පවතිනවා. දැන් ගණිතය සහ සංඛ්‍යානය ඔබතුමාගේ විෂයන් දෙක. ඔව්. ඒ විෂයන් කොහොමද මේ කාරණාවත් එක්ක බද්ධ වෙන්නේ කියන කාරණාව ඇතමෙකුට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙන්න පුළුවන්. ඇත්තටම සංඛ්‍යානය කියන විෂය උසස් පෙළට එකතු වෙන්නේ 96-97 වගේ විෂයක් විදිහට. ඒ නිසා මේ විෂය සමහරලාට උසස් පෙළට ඉගෙනගෙන එතනින් එහාට ජීවිතයට සම්බන්ධ කරගත්ත නැති බොහෝ අය ඇති. එතකොට මේක ජීවිතයට ඇත්තටම සම්බන්ධ වෙන්නේ කොහොමද? අසංක ගණිතය කියන එක මං හිතන්නේ මිනිස්සු ඉතිහාසගතව එන බැඳීමක් තියෙන විෂයක්. මිනිස්සු දඩයන් යුගයේ ඉඳලා තමන් කොච්චර ප්‍රමාණයක් සතු දඩයන් කරාද කියන එක ගණිතයේ ඉතිහාසය කියන එක කියවුවොත් අධ්‍යයනය කරොත් ඔබට හඳුනා ගන්න පුළුවන්. History of Mathematics කියන පොත්වල ලියවිලා තියෙනවා ඔවුන් කොහොමද දඩයන් යුගයේ සංඛ්‍යා භාවිතා කරේ කියලා. අත ඇඟිලි 10යි තිබුණේ. ගල් කැට භාවිතා කර බිත්තිවල, බිත්ති කියන්නේ ඔවුන්ට බිත්ති තිබුණ නැහැ, නිවාස තිබුණ නැහැ. ගල් ගුහාවල ඉරි කෑලි ගැහුවා, නොයෙක් සංඛ්‍යා රටා ගැහුවා. ගස්වල යම් යම් කැපෙන තුඩු වලින් කපලා ලකුණු කරා. මේ වගේ දේවල් කරමින් ඔවුන් සංඛ්‍යා 1, 2, 3 ආදි වශයෙන් 9 දක්වා ආවා. ඊළඟට තමයි ක්‍රමානුකූලව මේ අපි 10 පාදයේ ගැන කතා කරන්නේ. ඊළඟට දැන් මේ පරිගණකයටදී 2 පාදයේ ගැන කතා කරන්නේ. ඔබ මතු කරපු මාතෘකාව මෙතෙන්දී ගණිතය කොහොමද මානව සම්පත අභිවර්ධනය කරන්න අවශ්‍ය වෙන්නේ කියලා මට කියන්න කරුණාකරලා අසංක. පේමන්ට් එකේ පදික වේදිකාවේ භාණ්ඩ විකුණන වට්ටියම්මා කෙනෙක්. සමාවෙන්න මං වට්ටියම්මා කියන වචනේ පාවිච්චි කරාට. ඒක තමයි හඳුනගන්න පහසු දේ. ඒ වෙළඳ පදික වේදිකාවේ වෙළඳාම් කරන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වැඩිහිටියෙක්ට අවශ්‍යයි නිවැරදි ගණිත දැනුමක්. ඒක එහෙම නොවුනොත් ඔහුට ඒක කරන්න බෑ. මම පුංචි උදාහරණයක් දෙන්නම්. එක් අවස්ථාවක නිව්ටන්, ඔබ අහලා ඇතිනේ නිව්ටන්, මේක ජනප්‍රවාදයේන කතාවක්. නිව්ටන් මහත්මයා මාළු ගන්න යනවා. මාළු ගන්න ගියාම මාළු කූරියක් පැන්සර් තුනයි මාළු කූරි 9ක් ඕනේ. ඔහුට ඒ කාලේ මේ අපි අද පාවිච්චි කරන චක්‍ර
වගේ ක්‍රමයක් තිබිලා නැහැ. ඔහු ලඝු ගණක වගුව අරගෙන මේක දැන් ගාන හදන 3 වැඩි කිරීම 9. හංස 3යි වැඩි කිරීම මාළු කූරි 9යි. මෙයා ගණන් හදලා අර ලඝු ගණක ක්‍රමයට බලලා ආපහු ප්‍රතිලඝු බලලා ගාන හදලා 27 දශම ගාන කියන්න හිතනකොට මාළුකාරය කියනවා මාත්‍ය 27යිනේ. මාළු කූරි 9ට 27යි. තුන්වරක් 9. ඔව්. නිව්ටන් බලනවා මාර පොරක්. කොහොමද ඒක කිව්වේ? ඒක තමයි අත්දැකීම. දැන් ඔබ කුඩා කාලේ ගුණන වගුව පාවිච්චි කරා චක්‍රය කියලා අපි කියනවා. ඔව්. දැන් මේ දවස්වල මගේ පුතා චක්‍රේ පාඩම් කරනවා. මොකද ඉස්කෝලේ පහේ. ඒක හෙන යුද්ධයක්. ඊළඟට දැන් මේ අපි කුඩා කාලේ චක්‍රේ පාඩම් කරා. දැන් ඒක අවශ්‍ය වෙලා නැද්ද ඔබට? ඒ ඔබේ මානව සම්පත අභිවර්ධනයට නොවේද? ඔබ තොරතුරු රැස් කරනවා. මේ තොරතුරු ඔබේ ප්‍රධානියාට ඉදිරිපත් කරන්න ක්‍රමවේදයක් අවශ්‍යයි. මේ ක්‍රමවේදය සංවිධානය කරන්න ගණිතය ඕනේ. ඒ ගණිතයේ එක කොටසක් තමයි සංඛ්‍යානය කියන්නේ. මේක ලස්සනට ප්‍රස්ථාරයකින් පෙන්නනවාද? එහෙමත් නැත්නම් විශ්ලේෂණය කළ වෙනත් ආකාරයකට සංසන්දනය කරනවාද? මේ වගේ කාරණා ඔබට පුළුවන් වෙන්නේ ගණිතය හැදෑරුවොත් පමණමයි. වෙන ක්‍රමයක් නැහැ. බොහොම පුළුල්ව කතා බහ කරන්න සහ මේ බොහොම ලෙහෙසි පහසු වේදේවල් අපිට තේරුම් කරලා දෙනවා මෙතුමා විසින්. අපි දැන් මානව සම්පත ගැන කතා බහ කරනකොට මම කැමති කතා කරන්න බොහෝ දෙනාට දැන් අත්දැකීම් තියෙනවානේ මානව සම්පත් කල්පනා කරන ආයතනයක් ආයතනය තුළ ගොඩනගලා තියෙන මෙවැනි අංශයක්. හැබැයි සමහරලාට බොහෝ වෙලාවට අපි කියන්නේ මේක මේ වැඩ කරන සේවකයාගේ හිතසුව පිණිස තමයි මෙවැනි තැන් අංශයන් බිහි වෙන්නේ කියලා. හැබැයි බොහෝ වෙලාවට මේ අපේ රටේ මානව සම්පත හරියට කළමනාකරණය කරන නැත්නම් මේක විෂයක් විදිහට විතරද ඉගෙන ගන්නේ? මේක ප්‍රායෝගිකව අපේ මිනිසුන් අතරට ගෙනියන්නේ පුංචි මැලිකමක් දක්වනවා නේද? ඇත්තටම අපි මේ මම තව පොඩි කැලලක් මේකට එකතු කරලා ඔබ තුමියගේ ප්‍රශ්නෙට මං එන්නම්. අපි මේ මානව සම්පතේ අභිවර්ධන ආයතනයේ පළවෙනියට මං කිව්වා අර උසස් පෙළ සමත් වෙච්ච අය ගැන, ඊළඟට රැකියාවක් කරන අය. හැබැයි අපි මේ අදහස් කරන්නේ ඒ රැකියා කරන තැන්වල ඉන්න අයගේ මානව සම්පත ඉහළට ගන්න. මොකද ඔවුන් සමහර විට ඒ රැකියාවේ ප්‍රවීණයන් වෙන් වගේම ඉතාම ඉහළ දැනුමක් තියෙන අය වෙන්න පුළුවන්. හැබැයි මේ දෙගොල්ලා සියටම තියෙනවා එක ගැටලුවක්, අධ්‍යාපනයෙන් ලබන පරිචය කියන එක. මේ පරිචය ලබලා දෙන එක තමයි අර අවුරුදු 10ක් ඒ ආයතනයක වැඩ කරපු කෙනාටත් අවුරුදු 2ක් වැඩ කරපු කෙනාටත් එකිනෙකට වෙනස් අත්දැකීම් තියෙන්නේ. ඔවුන්ට පුළුවන් කමක් නැහැ මේවා වඩා හොඳට සංවිධානය කරන්න. මේ සංවිධානය කිරීම තමයි මානව සම්පත් අභිවර්ධනයේ යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේ සම්බන්ධව විශේෂිතව ආචාර්ය උපාධි ගත්ත ආචාර්යවරයෙක් අපි සතුව ඉන්නවා. ඒ වගේම තව ක්ෂේත්‍ර ගණනාවක ආචාර්ය උපාධි ගත්ත අපේ ආචාර්යවරු අපේ ආයතනයේ සිටිනවා. විශේෂයෙන්ම සයිකොලොජි වගේ පැත්ත ගත්තත් එවැනි අය පවා අපි ගාව ඉන්නවා. ඒතර මේ අයගේ රාජකාරිය තමයි මේ විෂය ධාරාව යටතේ නොයෙකුත් විශේෂේත්‍රයන්. දැන් ඔබට පුදුම වෙන්න පුළුවන් අපි තොරතුරු තාක්ෂණය මේකේ උගන්වනවා. විද්‍යාව හා තාක්ෂණය අපි මේකේ විෂය ධාරාව විෂයක් හැටියට උගන්වනවා. සිංහල ඉංග්‍රීසි කියන භාෂා දෙක අපි උගන්වනවා. මේවා අවශ්‍යයි. සම්බදතා සඳහා මේවා අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි අපේ රටේ දේශපාලනය පිළිබඳ කතන්දර, ඊළඟට කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතන්දර, මේ බොහෝ දේවල් අපි මේ විෂය ධාරාව යටතේ උගන්වනවා. එතකොට අර ඔබතුමිය මතු කරපු ප්‍රශ්නය මේ රටේ සාමාන්‍ය ජනතාවට මානව සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය කරන මූලික අඩිතාලම අපේ අවුරුදු 3 ඇතුළත වැටිලා තියෙන්නේ. එවැනි කෙනෙක් තමන්ගේ ආයතනයේ සේවය කිරීමෙන් වඩා හොඳ ඵලදායි පුරවැසියෙක් හැටියට තමන්ගේ ආයතනයට එකතු කරගන්න පුළුවන්. මම කැමති ඉල්ලීමක් කරන්න මේ වැඩසටහන බලන ඕනම කෙනෙකුගෙන් පුළුවන් නම් අපි අවුරුද්දකට සැරයක් සීමා සහිත දෙනයි අපි මේකට බඳවා ගන්නේ 200ක් විතර ප්‍රමාණයක්. ඒ සඳහා අපේ තරඟ විභාගයක් තියෙනවා. ඒ තරඟ විභාගයට ඇතුල් වෙලා
සාමාන්‍ය මේ පාරත් 800ක් 1000ක් වගේ ඉල්ලුම් කරා. ඒ ඇයට පුළුවන් තරඟ විභාගයට ඇතුළු වෙලා තමන්ගේ ඵලදායිතාවය වැඩි කරගන්න තමන්ගේ ආයතනය. ආයතන ප්‍රධානින්ටත් මේක වැදගත්. තමන්ගේ ආයතනයට එවැනි පුද්ගලයෙක් ඉන්නක වටිනා සම්පතක්. ඒ විතරක් නෙමෙයි අපි outbound training එකක් එළියට ගෙනියලා අපි පුහුණුවක් ලබා දෙනවා දින දෙකක එවැනි වැඩසටහන් දෙක තුනක්ම අපේ තියෙනවා. ඒ සඳහා ප්‍රවීණ පුද්ගලයෝ අපි නොයෙක් අංශවලින් අපි එකතු කරගන්නවා. ඔවුන් හරහා අපි අර කියන ශිෂ්‍යයොන්ට ශිෂ්‍යාවන්ට විශේෂ පුහුණුවක් ප්‍රසන්ටේෂන් එකක් කරන්නේ කොහොමද, ස්ටේජ් එකකට ඇවිල්ලා කතා කරන්නේ කොහොමද, මේ සියල්ලම අපි පුහුණු කරලා තමයි ඔහුව එළියට යවන්නේ. දැන් මෙහෙම බොහෝ දේවල් ගැන කතා කරද්දී විශේෂයෙන්ම ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය කියලා කියන්නේ සාමාන්‍ය තැනක් නෙවෙයි, බොහොම සුවිශේෂ ස්ථානයක්. ශිෂ්‍යම ජේ.ආර්. ජයවර්ධන කියන නම සිහිපත් කරද්දී මේ රට තුළ ඔහු කරපු කාර්යභාරය පිළිබඳව අපි කතා කරනවා. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ ලේකම් ජනරාල්තුමා විදිහට ඔබතුමා අපිට මේ මධ්‍යස්ථානයේ කාර්යභාරය ගැනත් යම් පැහැදිලි කිරීමක් කරනවා නම් ඉතා වටිනවා. අසංක, මම කොළඹ ඉපදිච්ච කෙනෙක්, කොළඹ පාසල් ගිය කෙනෙක්, කොළඹ විශ්වවිද්‍යාලික ඉගෙන ගත්තු කෙනෙක්. හැබැයි මගේ පසුබිම වෙලා තිබුණේ වාමාංශික පසුබිමක්. මගේ පියා වාමාංශිකයෙක්. ඔහු හමුදාවේ සිවිල් අංශයේ රැකියාව කරේ. මගේ සොහොයුරා රජයේ රැකියාවක් කරේ. ඔහුටත් යම් මට්ටමක වාමාංශික අදහස් තියෙන කෙනෙක්. මම විවාහ වෙලා ඉන්නෙත් වාමාංශික දේශපාලනය කරන පවුලකින්. හැබැයි මටත් පුදුමයි, මම 2012 අප්‍රේල් මාසේ එක්තරා දවසක ලලිත් වීරතුංග මහත්තයා මට කතා කරලා කියනවා, නිහාල් අතිගරු ජනාධිපතිතුමා ඔබව පත් කරලා තියෙනවා ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයට කියලා. මේ මම මේ පොඩි ප්‍රවේශ වීමක් ඔබට කරන්නේ. මට පුදුම හිතුණා ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයට මාව පත් කරා කිව්වම. මොකද මම දැනගෙන හිටියේ නෑ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය හෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව කියන දෙක රජයේ ආයතන කියලා. දැන් මම මේ කියන කතාව ඔබලත් අහලා නැතුව ඇති මීට පස්සේ. මම පළවෙනියට මැහුවේ එවකට හිටපු ජනාධිපති ලේකම්තුමාගෙන්, ලලිත් වීරතුංග මහත්මයාගෙන්, මාව කොහොමද ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂ ආයතනයකට පත් කරන්නේ, ඒ ප්‍රශ්නේ මං. එතකොට එතුමා හිනා වෙලා කව පොඩ්ඩක් ඉන්න, ඔබට ඒක පැහැදිලි කරයි අතිගරු ජනාධිපතිතුමා කියලා ඒ අවස්ථාවේ මට කතා කරන්න අවස්ථාව දුන්නා අතිගරු ජනාධිපතිතුමාට, වර්තමාන අග්‍රාමාත්‍යතුමා. එතුමා හිනා වෙලා කව, නිහාල් මම තමයි ඒකේ සභාපති, ඒක රජයේ ආයතනයක්, ලියුම සූදානම් කළා තියෙනවා, අපිට අවශ්‍ය වෙලා තියෙනවා අධ්‍යන ය පිළිබඳ සහ කැපවීමෙන් වැඩ කරන කෙනෙක්. එතන හිටපු කෙනා දැන් ජීවතුන් අතර නැහැ. ඒ වෙනුවට තමයි මට තව නම් විශාල ප්‍රමාණයක් කියලා තියෙනවා. හැබැයි මම ඒ අතරින් ඔබව තමයි තෝරගත්තේ කියලා එතුමා මට කිව්වා. මේ 2012. එතකොට මම විදේශගත වෙන්න ඔන්න මෙන්න මගේ උසස් අධ්‍යාපනය සඳහා. හැබැයි දැන් මෙතන පූර්ණ කාලීනවම රැකියාවේ යෙදෙන අවශ්‍යතාවයක් නැති නිසා මම කෝකටත් කියලා ගිහිල්ලා ලේකම්තුමා හම්බෙලා මේක ලබා ගත්තා. දැන් ඊළඟට ඔබතුමා ඇහුවා මේ ජයජාදන මධ්‍යස්ථානයේ කාර්යභාරය ගැන. මං එතනට ප්‍රවිෂ්ට වෙන්න කලින් තව පුංචි කැලක් එකතු කරන්නම්. ජයජාදන ජනාධිපතිවරයා පිළිබඳව මම පාසල් යන අවධියේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙත් තිබුණේ එච්චර සුදු චිත්‍රයක් නෙවෙයි. හැබැයි මේ ආයතනය බාරගත්තට පස්සේ මට තේරුණා මට ලොකු වගකීමක් තියෙනවා. ඒ එවකට හිටපු ජනාධිපතිතුමා මට පවරපු රාජකාරිය. මම එනකොට ජයජාවදන මධ්‍යස්ථානය එතරම් ඉහළ මට්ටමක තිබුණේ නෑ. ඇත්තරම මට කලින් හිටපු ප්‍රේමතිලක මාපිටිගම ලේකම් ජෙනරාල්තුමා වය වෘද්ධයි. එතුමා ආරම්භයේ සිට විශාල වැඩ ප්‍රමාණයක් කරත් එතුමා ඒ වෙනකොට රෝගාතුරව හිටියේ. එතුමා කරපු සේවය තව ටිකක් ඉහළට ගෙනල්ලා අලුත් විදියට හිතලා මේ ආයතනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් මට දැනුණා. මම එනකොට මේ ආයතනයේ එක ප්‍රධාන ශ්‍රවණාගාරයක් විතරයි තිබුණේ. තව එක තට්ටුවක් අඩක් ප්‍රතිසංස්කරණය කළා ප්‍රයෝජනයක් ගෙන තිබුණේ නැහැ. තව තට්ටු දෙකක්
තව එක තට්ටුවක් තිබුණා මුකුත්ම වැඩක් කරන්න නැතුව නිකම්ම අහලා දාලා තිබුණා. එක තට්ටුවක් පමණක් පෞද්ගලික ආයතනයකට කුලියට දීලා තිබුණා. මගේ මතකයේ හැටියට ඒ වෙනකොට රුපියල් වර්ග අඩියක් රුපියල් 45යි. ඒතර මේ වගේ තත්වයකින් තමයි අපි මේ ආයතනය පටන් ගත්තේ. එවැනි ආයතනයක් ඉතා සුවිශේෂී මෙහෙයක් කරන්න පුළුවන් කොළඹ හතේ තියෙන ආයතනයක්. මට මේ ආයතනය වර්තමානයේ දක්වා ගෙන එන්න විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වුණා. අලුතෙන් සේවකයෝ බඳවා ගන්න අවශ්‍ය වුණා. නව සේවකයෝ තරුණ ජවයක් තියෙන. මොකද මම එනකොට මේ ආයතනයේ එකම උපාධිධාරියෙක්වත් හිටියේ නැහැ. මට අවශ්‍ය වුණා අලුතෙන් හිතන අලුත් පරම්පරාවක් මේකට එකතු කරගන්න. ඒක තමයි මගේ මූලික අවශ්‍යතාවය වුණේ. අපි ජයජාතන මධ්‍යස්ථානය ගැන කතා කරොත් ජයජාතන ජනාධිපතිතුමා 1977 පළවෙනි විධායක ජනාධිපතිවරයා වශයෙන් ජනාධිපති පුටුවේ ඉඳගත් තැන ඉඳලා එතුමාට ලැබිච්ච සියලුම විදේශිකයන්ගෙන් විදේශීය රාජ්‍ය නායකයන්ගෙන් ලැබිච්ච සෑම ත්‍යාග භාණ්ඩයක්ම අප සතුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි එතුමා පරිහරණය කරන ලද පොත් 10,000කට අධික පොත් ප්‍රමාණයක් අනාගත පරපුර වෙනුවෙන් අපි සංරක්ෂණය කරලා තියෙනවා. තවත් ගාමිණීරියගොල්ල මහතා, බන්දුද සිල්වා මහතා, මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර මහතා වැනි ප්‍රබුද්ධ ආචාර මහාචාර්යවරුන් වැනි අයගේ පොත් එකතුවකුත් අපි ගාව පොත් ආසන් වශයෙන් 16,000ක් පමණ අපි සතුව තියෙනවා. එතකොට මේ ජයජාතන මධ්‍යස්ථානය කියන්නේ නිකම් නිකං ගොඩනැගිලි ටිකක් නෙමෙයි. ජයජාතන ජනාධිපතිතුමා භාවිතා කරපු එතුමාට ලැබිච්ච සියලුම දේ එතුමා පළවෙනියට දිවුරුම් දෙන අවස්ථාවේ ඉඳගෙන හිටපු පුටුව මේසේ පවා අපි ආරක්ෂා සහිත මේ ස්ථානයේ තියලා තියෙනවා. එතුමා ලැබිච්ච සෑම භාණ්ඩයක්ම අපි සතුව වෙනමම කෞතුකාගාරයක් හැටියටත් එතුමාගේ පොත්පත් වෙනමම පුස්තකාලයක් හැටියටත් අපි පවත්වාගෙන යනවා. අපිට කතා කරන්න නම් බොහෝ දේවල් තිබුණා. හැබැයි කාල වේලාව තමයි අසංග හරස් වෙන්නේ. එහෙම නේද? ඔව්. මම හිතන්නේ මේ වටිනාකම් මේ ගතවිච්ච විනාඩි කිහිපය තුළ බොහෝ දේවල් අපේ ජීවිතයට එකතු කර ගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මේ සාකච්ඡාව මෙතකින් නිමා කළත් එතුමන්ගේ සේවාව ලබා ගන්නට බොහෝ දිනකට ඉඩ කඩ තියෙනවා. ඒ සියලු දෙනා වෙනුවෙන් එතුමන්ගේ දායකත්වය ලබා දෙන්න ශක්තිය, ධෛර්ය, වාසනාව තවත් බොහෝ කාලයක් ඒ කටයුතු කරන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව, යෝධ බල යෝධහය ලැබෙන්නේ කියලා අර ගමේ කියන විදිහට අපි ප්‍රාර්ථනා කරන ඔබතුමාට ආයුෂ බොහෝ වේවා කියලා, තවත් බොහෝ ශිෂ්‍ය පරම්පරාවක් වෙනුවෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මැතිතුමාගේ මාධ්‍ය ප්‍රධානි තිලක් තේනුවර මහත්මයා තමයි ඔබතුමාලව සම්බන්ධ කරලා දෙන්නේ. ඔබතුමා සහ මින් පෙර වැඩසටහනට සහභාගී වූ අපේ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා රෝහණ අබේරත්න මහත්මාවත් සම්බන්ධීකරණය කළේ එතුමන්. එතුමන්ටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි ඔබතුමන් සමග ආයි දවසක තවත් බොහෝ දේ කතා කරන්න තියෙනවා. අද ඇත්තටම මතු සම්බන්ධයි කියන්න තමයි වෙන්නේ. ඒ නිසා ඒ කතාව හරිම රසවත්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.